වෙබ්බඩවට ඕගල්ලම සාධරයෙන් පිළිගන්නවා සනිමේදධනය හා මාධ්‍යන විශේ ඕගොල්ලන්ටු ගැන්වෙන මම ඉසන් සසලා ඩිල් රෝක්ෂි. පාඩමට යන්න කලින් මුලින්ම අපි ටිවෂන් .ොල්ගේ වෙබ්ඩ විය කියන්නේ මුකද කෙලෝගොල්ලන්ට පුංචි පැදිලි කිරීමක් කරන්න. අප මේ වෙබ්බඩ වී ඔස්සේ ඕගොල්ලන්ට ඕගොල්ලඟ පසගිය විභාග ප්‍රශ්නඒ වගේම අනුමාන්‍ය ප්‍රශ්න වගේ විභාගයට අදාළ කරන ප්‍රශ්න පත්‍ර ලබා ගැනීමම් සිදුකරන්න පුළුවන්. ඒවගේම සනිවදදින හා මධ්‍යයනය විෂයට අමතරව අනිකුත් සියලුම විෂ නිර්දේශයන්ට අදාළ ප්‍රශ්න අපගේ වෙබ්සයිට් එකේ සඳහන් වෙන. ඒවගේම ඒවට අදාළ වීඩියෝ වෙබසයි් එකේ ඇතුළත්න ඉතින් ඕගොල්න්ට අපේ වෙබ්බඩවී ඔස්සේ පුංචිමුදුලක්දිීලා රජිෂ්ට වෙලා වෙබ්බඩිය ඔස්සේ ඕගොල්ලන්ගේ ප්‍රශ්න ලබා ගැනෙන් පිළිතුර සැපයිම් වගේ සියලුම කටයුතු සිදු කරන්න පුළො හඳ එහෙන අද අපි ඔබේ පාඩමට යමුමු අපේ පාඩම තමයි ඇද කාර්ය බද්ධ මාධ්‍ය තාක්ෂණ නිපුළතා කාර්ය පද්ද මාධ්‍ය තාක්ෂණ නිපුළතා කියන පාඩමෙන් පසුගිය පශන පසුගිය සාමාන්‍ය පෙළ විභාගේ ප්‍රශ්න ඇත්තයනෙ කොහොමද කියලා අපියද බලමු. මං මුොලින්ම කතා කරන්නේ දෙදදා දහය ප්‍රශ්නය මේක ප්‍රශ්න පත්‍රය තුන්වෙනි ප්‍රශ්නය විදේතමායි ඇවිත්තයෙන්නේ එක්තරා කාර්යාලයක කටයුතු සිදුවන ආකාරය විමසා බැලීමේදී විවිධ තොරතුරු ගණනාවක් නිරීක්ෂණය විය. එම ආහිතනයෙන් ඥවනලද සියලූම ලිපි රාජකාරී ලිපිවේ. රාජකාරයේ ලිපියක අන්තර්ගතය පිළිබඳ විශේෂ රක්ෂණය කුමක්ද. රජයේ එක්තරා කාර්යාලේක කටියයුතු සිදු කරන ආකාරය පිළිබඳ විමසා බැලීමක්දදී. න් ොතුර ගණනාවක් නිීක්ෂණය වඋුණු බව මේකෙන් සඳහන් වෙනවා ඒ ඇසරින් තමයි මේ ප්‍රශ්නය අහලතයන්නේ ඒ ආයතනින් ල යවන සියලූම ලිපි රාජකාරී ලිපි වෙනවා රාජකාරයේ ලිපියක අන්තර්ගතයේ පිළිබඳම විශේෂ ලක්ෂණය මොකක්ද. රාජකාරයේ ලිපියේ අන්තර්ගතය පිළිබඳ විශේෂතම ලක්ෂණය වෙන්නේ රාජකාරී ලිපිය එක් රාජකාරී ආයතනයකටයහෝ තවත් වවශ්‍යතාවයකට පුද්ගලික ආයතනයකට හෝ රජ්‍යායතනයකට හෝ යවන්නේ එක් සු විශේෂී කාරණාවක් පදනමි කරගෙන ඒ ලිපියම අන්තර්ගත වෙන්නේ එක් කරුණක් පිතරයි එක් කරුණක් පමණක් ඇතුළත්වීම තමා රාජකාරය ලිපියේ තියෙන විශේෂ ලක්ෂණය ඒ වගේම විවිධ කරුණු රාශියක් තිබ්බොත් ඒ එක් රාජකාරයට අදාළ ලිපිය වෙනවෙනම යවනු ලබනවා ඒකයන්නේ රාජකාරී ලිපියක අන්තර්ගතයේ එකම එක රාජකාරී කරුණක් විතරය සඳහන් වෙනි කරුන් රාශියක් තිබේ නම් ඒ එක්ෙක් රාජකාරයේ සඳහා ලිපි කීපයක් යවුණු ලබනවා. ඒ සුරෙන් අසන දෙවන ප්‍රශ්නය නම් ලිපි සකස් කිරීමේ පරිගණකේ මගින් පමණක් සිදු කිරීම මෙහි විශේෂ ලක්ෂණයකි එසේ කිරීමේ වාසි හැතරක්. පරිගණකේ මගින් ලිපි සකස් කිරීමේ වාසිගැන තමාමයකදී. අහනන පරිගනකේ මගින් ලිපිස සකස් කිරීමේ වාස විදිය රප්‍ර ගන්න පුළුවන් කාර්යක්ෂමතාවය අඩු පුද්ගල බලයක් යදවීම ඒ වගේම අඩු පිරිවැයක් භාවිතා කිරීම මේ වගේ කරුණු අපට මේ ප්‍රශ්නයට උත්තරයක් විදිහයට ගන්න පුළුවන්. තවදුරට සැලසුමකින් සැලසුම් සහගත විදියට ලිපිය සකස් කිරීම සිදු කරන්න පුළුවන් පරිගණකේ මගේ. ඒවගේම තමා සංස්කරන කටයුතු කිරීම සහ ඇතුළත් කිරීම කටයුතු ඒන්නේ වනාහරි ලිපිය සංස්කරණය කරන්න ඕන්න ඒ සංස්කරනයන් තට පරිගණකේතුරින් කරගන්න පුුවන්. ඒ වගේම තමා ලිපියේ ත තව එ පිටපතක් පිටපතක් හෝ පිටපත් කීපයක් අපට පරිගන කී කබඩා කරගෙන තියයාගන්න පුළ ඒකත් පරිගණයකයි මගගේ ලිපිසකසීම සුශේෂී ලක්ෂණයක්පු දයටට ගන්න පුළ. මීලඟට තුමනි ප්‍ර්නය පිළිබඳ අපිසාකච්චා කරමු. එම කාර්යාලයේ උපකරන තුනක් පහත දැක්වේ. ඒවාඒ කාර්ය දක්වන්න. ෆන් ෆක්ෂයන්ත්‍රයි කාර්යනම් යම්කිසි මුද්‍රිත ලිපියක් හෝවේවා මුද්‍රිත රාධනාපත්‍රයක් හෝවිවා සුබ පැතුම් පතක් හෝවේවා මේ කියන මුද්‍රත මාධ්‍යයේ පණිවිඩය අනෙක් පසට යවන්න, ැ ද්‍රීත ධ්‍යයක් විදියටම ඉතා වේගෙන් ඉතා ඉක්මනින් කාර්යක්ෂම අනිත්පසට යවන්න සැක්ෂයන්ත්‍රය භාවිතා කරනවා. ඉතිං සැක්ෂියන්ත්‍රයක් මගින් යවනු ලබන පණිවිඩයක් ලබා ගැනීමට අනිවාරයම සැක්ෂියන්ත්‍රයක්ම පැවතී යුතුයි. අංකිිත අනුපිටපත්්‍යන්ත්‍රය කියලා කියන්නේ, අපි සඳන් කරන්න ෆොටෝකොපි මැසින් එක් සීම සහිතව තමා පිටපත් ගන්නක් ගන්න පුළුවන්. හැබැයි අංකිත අනු පිටපත් යන්ත්‍රයේදී අපිට ඕන තරම් එකන්න අපි නම්කරනලද ඕනෑම ගානක් සීයක්ක් හෝවේව දාහක් හෝවේවා. ඒආදී ප්‍රමාණේ පිටපත් ලබා ගැනීම අපට සිදු කරන්න පුළුවන්. ඒවගේම ලැමිනේටින් නන්ත්‍රය. ලැමිනේටින් නන්ත්‍රේදී සිදුකරන ලබනේ, අපට ආරක්ෂා කරගත යුතු ලිකිත මාධ්‍ය එක ලිපියක් හෝවේවා සහතිකයක් හෝවේවා මේදේවල් පොලිතින් ආවරණයකින් සීල් කර ආරක්‍ෂා කිරීමක් තමයි ලැමිනේටින් යන්ත්‍රයෙන් සිදු කරන්නේ. අපි එළඟට හතරවෙනි ප්‍රශ්නය වෙත යොමුමු කාර්යාලීයේ අවශ්‍යතා සඳහා විද්‍යුත් තැපෑල භාවිතා කරයි. එහි වාසි හතරක් කැටියෙන් දක්වන්න විද්‍යුත් සැපෑලේ වාසි හතරක් දක්වන්න කියන එකයි මේකෙ දහන ප්‍රශ්නය අද වනමට තාක්ෂණය දියුණත්තෙක් අන්තර්ජාලය දියුණුවත් එක රාජකාරයෙන් ලිපි රාජකාරී මට්ටමෙන් පෞද්ගලික මට්ටමෙන් රාජකාරයේ ලිපි හෝ පෞද්ගලි කල්පිහෝ එහ මත් නැත්නම් සුබ පැතුම් පත් ආරාධනාපත්‍ර මේ වගේ සියලූම දේවල් ඊමේල් මාර්ගල් යොමු කරන්න අදවෙන විට ජනතාව පුරුදදු වෙලා තියෙන. ඉතින් ඒකට ප්‍රධානතම හේතුව වෙන්නේ මේතුර ඇති කාර්යක්ෂම භාවය. ඉතා ඉක්මන කාර්යක්ෂම අඩුම පිරිවැෑකි ඊමේ එක හෙමත්නස්තම් විද්‍යුත් තැපෑලෙෙන් විද්‍යුත් තැපැලමගින් ප්ලිපියක් යැවීම සිදු කරන්න පුළුවන්. අපිට මේකට, ආර්යක්ක්ෂමතාව ගන්න පුළුව. ඒ වගේම අඩු පිරිවැය ඒ වගේ රූප සැටහන් චායාරූප ආදිය පිද තැපෑල හිමත්න නම් ඊමේල් මගින්න අපට යවන්න පුළුවන්. ඒ වගේම තමා ඊමේල් මගින් ලිපියකට සම්බන්ධ කරලා රූ සටහන්න හිමත්නම් ආරාධනාම් පත්‍ර ඒ වගේ දේවල් යැවීමත් සිදු කරන්න පුළුවන්. ඉතින් මේ ආදී කරුණුත් එක්කම තවදුරට ඊමල් මගින් ඉතා කාර්යක්ෂම වයවන වගේම ග්‍රාහකයාට ලැබනාද පණිවිඩ කවරය විසින් යවන ලද මේ ඊමල් එක ඊමේල් පණිවිඩය ග්‍රහකියාට ලැබුණද කියන එක. බලාගන්න පුළුවන් ඔහුට කවද්ද ැබුණ ගෙනගත් මේ මයිල් පණිවිඩේ තුළුල දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් මේ අවන ඊමේල් පණිවිඩේ කොප්ියක් එහෙමත් නැත්නම් පිටපතක් තමා සතුවත් තියාගන්න පුළුව. ඉදි මේ වගේ කාරණ රාශ්‍යප තියනවා විද්‍යුත් හැපැල් භාවිතා කිරීමේ වාසිවිදියට ගන්න පුළුවන් අදට මේ ප්‍රශ්නය සාකච්ඡා කිරීම මෙතනින් ඉවර වෙනවා ගලඩ පුලුවන් දිගටමටියෂන් ොටල්ක බසයි් එකතෙ එකු සම්බන්ධ වෙලා මේ වගේ ප්‍රශ්නමලට පිළිතුරු සපයන්න ඒවගේම න් ඇවතත් තෝගලන්ට මතක් කර සිටිනවා අපගේ වෙබ්බඩවඇත්ත එක්ක දිගටම සම්බන්ධ වෙලා ප්‍රශ්නමලට පිළිතුරු සපයන්න ඒවගේම මේ අද පාඩ මේ හෝ වෙනත් ඔබට කිසියම් ගැටලුවක් තියෙනවන පහලින් කමින්් එකක් දාන්න අපි ඔබගේ ප්‍රශ්නමලට පිළිතුරු ලබාදීම ඉදිරි වඩියෝවන් වලද බලාපරොත්තු වෙනවා.